ජනතාවෙන් මුක්ති පෙරමුණේ සහෝදරයෝ මම දන්න විදිහට මත්පැන් දුම්මැටි පානය කරන්නේ නැහැ. එයාදී ඒ කුලයට ඒ ගණයට වැටෙන කිසිවක් පානය කරන්නේ නැහැ. අපි අහලා දෙන විදිහට සහ අපි දන්න විදිහට හොරෙන් එහෙම කරන කෙනෙකුත් නැතුව ඇති කියලා අපි විශ්වාස කරන හේතුව එතරම් මිනිහක් පාලනයක් පක්ෂය ඇතුලේ තියෙනවා කියලා. හැබැයි මේ ඔබලා පිළිගන්න දේශපාලන ඇතුලේ එහි හිටපු පූර්වාදර්ශී පරමාදර්ශකයා චේකු වේවා, එතකොට කැස්ට්‍රෝ වගේ උදේ අපි දැකලා තියෙනවා හවාන සූට්ටුවක් කටේ ගහගෙන, ඒ කියන්නේ ඒ වගේ ඡායාරූප තියෙනවා. ඔවුන් සමහරලාට පිරිස් අමතද්දී ඒ වගේ ආකාරයේ ඉන්නවා. එහෙම දැකලා තියෙනවා. මම කියන්නේ මත්පැන් දුම් වැඩි පාවිච්චි කරයි කියලා ලැබෙන දෙයක් ඇති කියලා. ඒක පුද්ගල බද්දයි සාපේක්ෂයි ඕන කෙනෙක්ට ඕන දෙයක් ඕන ත්‍රිල් එකක් අපේ භාෂාවෙන් කියනවා නම් ගන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සුගේ නිදහස ඒක ඇතුලේ සීමා වෙනවා කියලා හැඟීමක් නැද්ද ඔබ පක්ෂ සමාජිකයෙක් විදිහට? මම මේ දේවල් වලට එහෙම වාරණයක් දැමීම තුලින් ඇත්තනම් අපේ පක්ෂයේ ඕක මේ වාරණයක් තහනමක් විදිහට පොතක කොහෙවත් නැහැ. මේක සම්පූර්ණ භාවිතාව ඇතුළේ තියෙන දෙයක්. ඒ වගේම අපි මේක බලාපොරොත්තු වෙන්නේ පක්ෂයේ ප්‍රධාන ක්‍රියාදරයන්ගෙන් පමණයි. පක්ෂීතෝතුන්ගෙන් අපි මේක යාකරන බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි දකින්නේ මේකෙන් මහා විශාල අබ්බැහිවීම මහා නරකයි. ඔව් අබ්බැහිවීම. නමුත් මේකෙන් මහා විශාල සමාජ හානියක් හරි එහෙම වෙනවා කියලා වෛද්‍යවරයෙක්ගේ හැන් කියන්න පුළුවන් මෙහෙම සිගරට් දුවොත් නැති වෙයි කියලා. එහෙම ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඇත්තටම මේක ආරම්භ වෙන හේතුව මම හිතන්නේ අහලත් ඇති. මේක ආරම්භ වෙන්නේ අපේ පක්ෂය ආරම්භ කරන්නේ ඉතාම සම්පත් නැති පහළ පාන්තික තරුණයන් 4 දෙනෙක් ඇතුළේ විජේවීර සහෝදර ඇතුළු. ඔවුන් උගත්කමයි අදිෂ්ඨානයයි දැනුමයි හැර සම්පත් විච්ච පිරිසක් නෙමෙයි. 965 අපේ පක්ෂය ආරම්භ කළා. 66 අත කාලේ කිරින්ද ප්‍රදේශයේ 30 මාරන් කිරින්ද ප්‍රදේශයේ ගොල්පලක් පවත් කරනවා පක්ෂයේ හමුවීම් වලටත් පුංචි ආදායම් මාර්ගයක් විදියට. එතකොට මෙතන රෝණ සෝර ඇතුළු පූර්ණ කාලීන ප්‍රමාණයක් මෙතනක් වැඩ කරනවා. ඊපස්සේ ඒ මුදලින් දේශපාලන කටයුතු කරනවා. සති අන්තේ කොළඹ වැඩ කරන රැකියා කරන සහෝදර ප්‍රමාණයක් ඉන්නවා. ඔවුනනෝ සති අන්තේ දේශපාලන කටයුතු. එනකොට ඔවුන් සිගරට් අරක්කු අරන් එනවා. ඒක හරි පිට විදියනේ. එතකොට තමයි මේ කණ්ඩායම අතර සාකච්ඡාවක් එන්නේ. රෝණ සෝර ඇතුළු පිරිසක් එතන මුට්ට කර ගන්නවා සල්ලි හොයා ගන්න දෙයක් නැතුව. ගොවිතැන් කරන අමාරුයි. තිසමහරක් ගොවිතැන් අදත් අමාරුයි. එතකොට තව පිරිසක් සිගරට් බීමට මත්පැන් බීමට මුදල් වියදම් කරනවා. ඒක නිසා ඒගොල්ලෝ අතර සම්මුතියක් එනවා. අපි මේ සිගරට් අරක්කු බොන්නේ කරන වියදම අපි ඉතුරු කරලා පක්ෂයේ පොදු ප්‍රයෝජන සඳහා යොදාගමු. ඕක තමයි ට්‍රෙඩිෂන් එක ආරම්භය. ඊට පස්සේ මේ ට්‍රෙඩිෂන් එක අපි රහසිගත ව්‍යාපාරයක් නිසා අපිට ප්‍රායෝගික අවශ්‍ය වෙනවා. මොකද විශේෂයෙන්ම අරක්කු බී අපි රහසිගත ව්‍යාපාරයක් වුණාම අපිට අරක්කු බීලා පොලිස් කාර්යාලයට ආවොත් ඉතින් අපි ඔක්කොම අලගිය මුලගිය වැලගිය ඔක්කොම දෙනවනේ. ඒක අපිට ආරක්ෂා. ඊළඟට අපි පක්ෂයේ මහජනතාවත් ගොඩනගන්න ගියාට පස්සේ අපිට පොදු පිළිගැනීමක් තියෙනවා. විශේෂයෙන් බෞද්ධ ආගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම කියන තුනේම කතෝලික ආගම මේක යාකාර ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. කතෝලික ආගමත් මේක ධෛර්ය සපයන්නේ. ඒත් ලංකාවේ ප්‍රධාන ආගම් 3-4ම මත්පැන් අරක්කු බීම නැති එක හොඳයි කියලා පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඒතර මේක අපේ අර ට්‍රෙඩිෂන් එකත් එක්කත් සම්බන්ධ වෙනවා. ඇත්තට මේකෙන් විශේෂ ප්‍රයෝජනයකුත් නැහැ. ඒ නිසා අපි මේක සම්මුතියක් බවට පත් කරගන්නවා. ඒතර අදත් අපි පක්ෂයෙන් කාටවත් විශේෂින් කියන්නේ නැහැ. අපි දේශපාලන ගන්නම සවා අරක්කු බොන්නේ නැහැ, සිගරට් බොන්නේ නැහැ. නමුත් ඒක තදින් අපේ පක්ෂවල රැකගෙන ඉන්නවා. දෙහි රැකන්නේ කියන දේ නැතුවන් නෙමෙයි. ඒකත් කියන්න ඕනනේ මිනිස්සුනේ. ඔව්. විශේෂයෙන්ම අලුතෙන් එන අය අතර මේක වෙනවා. අපි වුණා පුංචි කාලේ පක්ෂයට සම්බන්ධ වෙන ගාන හොරෙන් බිග් මැච් වල මේම කරලා දිනවා. මම අවංකව කියන්නේ. ජීසංගනද සම්බන්ධ මුළු කාලේ ඔහොම කරලා තියෙනවා. ඉතින් පස්සේ පක්ෂය ඇතුළේ වැඩ කරනකොට අපිටම තේරෙනවා අපි මොකටද පක්ෂයට එහෙම හරි බොරුවක් කරන්නේ. මොකද හිතත් එක මහා සටනක් ඊට පස්සේ. සිගරට් එක බීපු දවසට හොරෙන් මේ ඉස්සර අම්මගෙන් අම්මට බොරුවක් කරා කියලා එන වදේ ඊට පස්සේ නෝ පක්ෂයට බොරුවක් කරා. දැන් අම්මත් එක රණ්ඩු වෙලා තෝරගත්ත පක්ෂේනේ. නේද? ඔව් අනේ. ඊට පස්සේ තාර්කානුකූලව මේක ඕනේ නැති වෙනවා. නමුත් මේක අපේ විනෝදයට බාධාවක් නැහැ. අදත් අපේ යාළු මිත්‍රක තුන තැන්වල පක්ෂේනවා. ඔවුන් ඒ ඔය සතුරු සාමීජයේදී ඔය කියන මත්පැන් නරමව පාලිත කරනවා. අපි ඒ තැන්වල බයිට් කකා ඉන්නවා. අපි ඒක කිසිම සින්දු ගියාගෙන ඒ යාළුකංගේ සතුරු සාමීජයට සම්බන්ධයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ෆිඩෙල් කාස්ට්‍රෝ සහෝදරයා චේ ලෙනින් ඒගොල්ලන්ගේ සංස්කෘතිය වෙනස්. ඒගොල්ලන්ට මෙහෙම අත්දැකීමක් අවශ්‍ය නැහැ. සමහරට අපේ පක්ෂයටත් ඔය අර 30 කඳුරේ ඔය ප්‍රශ්න වුණා නම් අපි මෙහෙම නොවෙන්න පුළුවන්. අපි මේකෙන් හොඳ මිනිහෙක් අරගෙන මිනිහෙක් තෝරන්නේ නැහැ ගැන්නේ. නමුත් අපි හිතනවා වර්තමානයේ තිබෙන සාකච්ඡාව රටේ තත්ත්වය ඔක්කොම එකට ගත්තම මේක හොඳයි. නිසා මම හිතනවා අපි අර භෞතික වශයෙන් අපිට මිල මුදල් නැතිකම විසින් අපිට ජීවිතේ විඳින්න ඇති කරන
දැන් සන්තෝෂ ඓලන්ඩ් යන්න ඕන උනාට යන්න බෑනේ. බෑ. එහෙම යන්න බෑ. මම දැන් තාම අපිට අමාරු ඉන්නවා මේ පොඩි දෙන්නත් එක්ක අර මේ පොස්ගම තියෙනවනේ එකක්. මොකද ඒකට මේ දශවලට. ඔව් ඒකට යන්න ගියාම රුපියල් 10000ක් විතර එකපාර යනවා. ටිකක් අමාරුයි. එහෙම බැරිවෙන දේවල් ටික ජීවිතේ තියෙනවා. නමුත් මම හිතනවා අපි පක්ෂ සමාජික. ඒත් අපි සැලකිය යුතු විදිහට අපි ජීවිතේ විඳිනවා. අපිට සතුට හම්බ වෙනවා. ඉතින් අපිට ආදරෙත් හම්බවෙනවා ගොඩක්. අපිට ගොඩක් මිනිස්සුන්ගේ ආදරය හම්බවෙනවා. ඉතින් සමහර දේවල් අපිට බැරි වෙන්න පුළුවන්. නමුත් අපි වැඩමුළු යනවා. දැන් ඊයේ මගේ බිරිඳත් දරුවත් අපේ කොළඹ දිස්ත්‍රික්කේ කාන්තා සංගමේ ඒ සමාජික සහෝදරයන් ඒගොල්ලන්ගේ දරුවන් එක්ක ඒගොල්ලෝ දූවිලි ඇල්ල වෙනාදි වශයෙන් ඔය සංචාරක ගිහිල්ලා ආවා. ඉතින් ඒගොල්ලන් විනෝද වෙනවා. ඉතින් අනිත් එක මෙහෙමත් දෙයක් තියෙනවා. වන්දනාගමන් මම දැකලා තියෙනවා. ට්‍රිප් දැකලා තියෙනවා. දැන් ට්‍රිප් එකේදීත් ආයේ කාන්තාව වද වේදනාව දෙනවා. ඒ පිරිමි බීල. ආ. දැන් අම්මලාට අත්තම්මලාට නන්දලාට අක්කලාට අවශ්‍යයි රුවන්වැලි සල්පන්. බලන්න. නැත්තම් ඔයවක නාන. පිරිමි මොකද කරන්නේ? පැය 3ක් කර බොන. ආ. බෑ බොන. බිව්වට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අර කාන්තාවන්ට ඒක දෙයි කරගන්න බෑ. ඉතින් ඇත්තටම ඊට පස්සේ ඩ්‍රයිවර්ට බයින්. කො ඩ්‍රයිවර්ට හරියන් යන්න කියනවා එහෙමින් යන්න. ඉතින් මහා විශාල අලකලන. ඒ නිසා මම හිතනවා විනෝදය සම්බන්ධ කාරණේදී අපිට සමහර තැන්වලදී අපිව පාලනය තිබීම හොඳයි. අපිට එකින් විශේෂ බාධාවක් නැහැ.